අයිබුවන් ආණ්ඩුපක්ෂය වගේම විපක්ෂයේ දේශපාලන මතවාදයන්ට සමබරව අපක්ෂපාතීව ඉඩකඩ වෙන්වන පාර්ලිමන්ට් ගේට් සජීව දේශපාලන සංවාදයේ සමගයි ඔබ එක්ව සිටින්නේ සුබෝදෑසනක් ශාම සුබෝදෑසනක් උදේශිකා අද දවසේදීත් අපි සූදානම් මේ පැය භාගේ මිනිත්තු 25 වගේ කාලයක් වෙන් කරන්නට ඒ දේශපාලන කුට්ටාශවලට ඒ අනුව අද දවසේදීත් අප විශේෂයෙන් අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ සමගි ජන බලවේගයට සහ එවැගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අද දවසේ කවුද සමගි ජන බලවේගයෙන් ඉන්නේ ඔව් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක චන්ද්‍රසෝම සරණලාල් මහතා තමයි අද අපිත් සමගින් එක්වන්නේ ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් හොඳයි සමගි ජන බලවේගය කියන්නේ අලුත් බලවේගයක් විදිහට මේ මහමැතිවරණයේදී ඉදිරිපත් වෙන කාරණයක් ඔබතුමා පරණ එක්සත් ජාතික පක්ෂ UNP කාර්යය අලිය ලකුණෙන් මිදිලා දුරකථනයට ඒම ගැන මොකද ඔබේ අදහස අපි මේ තීන්දුව ගත්තේ රටේ සමස්ත ජනතාව ගැන හිතලා විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් ගැන හිතලා ඒකට හේතුව අවුරුදු 23ක් විපක්ෂයේ ඉඳලා අපි බලාපොරොත්තු වුණා 2015 අවුරුද්දේ නව රජයක් ඇති කරගෙන ඒ රජය තුලින් පාක්ෂිකයට යම් සේවාවක් ඉත්‍ය සිද්ධ කරන්න. ඉතින් එතනදී අවුරුදු 4මාරක කාල සීමාවක් අපොහොසත් වුණා පාක්ෂිකයා වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න. ඉතින් අන්නේ හේතු සාධක නිසා තමයි අපි සමගි බලවේගය ගොඩනැගුවේ විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අපි දකින ආකාරයට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තුළ යම් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ ඒ වැඩපිළිවෙළක් නොතිබීම තුළ තමයි නව නායකත්වයක අවශ්‍යතාවය තිබුණේ. මේක ඇත්තටම කියනවා නම් දේශපාලන පක්ෂයක් නෙමෙයි සමගි සන්ධාන බලවේගයක්. ඒ සන්ධාන බලවේගයේ ගොඩනැගුවේ පුළුල් ලෙස පුළුල් පරාසයක් තුළ සියලුම දේශපාලන පක්ෂ ඒකරාශි කරගෙන තමයි මේ බලවේගය ගොඩනැගුවේ. අලිය ලකුණු අත්තරින්න දැන් ඔබතුමා පළාත් සභාවෙන් නිසා අපිට අර බිම්මට්ටමේ කෙනෙක් හම්බුනහම අපිට අහන්න තියෙන දේ තමයි අලිය ලකුණු අතාරින්න අකමැති නැද්ද එක්සත් ජාතික පක්ෂය නෑ අපි අලිය ලකුණු අපි කවුරුත් අලිය ලකුණු අතහැරලා නැහැ අපි සැබෑ ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන් ඒ ලකුණු පිළිබඳව නෙමෙයි තියෙන්නේ අද ගැටලුව මෙතනදී අපි මේ සමගි බලවේගයේ දුරකථනය ගොඩනගලා තියෙන්නේ తాවකාලිකයි මෙතනදී මොකද එක්සත් ජාතික පක්ෂය තුළ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරෙන්නේ නැහැ. ඉතින් ඒ තියෙන විධායකය ඒකෙම නැත්නම් ඒකාධිත්වයේ ඒකාධිපතිත්වයට ප්‍රතිවිරුද්ධතාවයක් හැදෙන්න තමයි අපි මේ සමගි බලවේගය ගොඩනගලා තියෙන්නේ. ඔබතුමාලා මේ එක්සත් ජාතික පක්ෂයම පෝෂණය වෙච්ච උදවිය. ඉතින් පක්ෂය මෙහෙම කඩාගෙන යන එක සාධාරණයක් නෑ නේද? ඉතින් පක්ෂය ඇතුළේ ඉඳලම ඒ ක්‍රියාත්මක කරන දේවල් ක්‍රියාත්මක කරන්න තිබුණා නේද ඔබතුමාලට? අපි පක්ෂය කඩාගෙන ගිහිල්ලා නැහැ. අදටත් අපි පක්ෂය තුල ඉන්නේ ඒ වගේම මම 1991 දේශපාලනයේ පියුසුමේ මේ වෙනකොට වසර 30ක කාලයක් ගත වෙලා තියෙනවා ඒ වසර 30ක කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ඉහළට ගේන්න ඒක නගා සිටවීම සඳහා පූර්ණ වශයෙන් දායක වෙච්ච කෙනෙක් විශේෂයෙන්ම අත්තනගල්ල වගේ වාමාංශික බලකොටුවක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරය කියන එක ලෙහෙසි පහසු කෙනෙක් බාරගන්නේ නැහැ කවුරුවත් නැති යුගයක තමයි අත්තනගල්ල 2010 දී ආණ්ඩුවක් නැති වෙලාවක මම අත්තනගල්ල ආසනේ බාරගත්තේ බාර අරගෙන විසරක බඩකොටසක් 2010 ඉඳලා 2015 දක්වා අත්තනගල්ල ආසනය ජනාධිපති වන්නේදී ඡන්ද 50,353ක් වගේ සංඛ්‍යාවක් ගේන්න පුළුවන්කම ලැබුණා මේක ඓතිහාසිකත ඡන්ද ප්‍රතිපලයක් අත්තනගල්ලේ වාමාංශික බලකොටුවක ඉතින් ඒ වගේ අපි කැපකිරීම කරනකොට ඒ අත්තනගල්ලේ ජනතාව වෙනුවෙන් මීට වැඩිය සැලකිල්ලක් පක්ෂයක් හැටියට දරන්න ඕනේ. නමුත් ඒ දේවල් අපි දැක්කේ නැහැ. අපිට පක්ෂ තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ ආසන සංවිධායකවරුන් හැරීට අපිට අපේ අදහස් ජනතාවගේ ප්‍රශ්න අපිට කියන්න තැනක් තිබුණේ නැහැ. ඒවට ඇහුම් ගන්න දෙන නායකෙක් අපිට හිටියේ නැහැ. ඉතින් අන්නේ තත්ත්වයක් උඩ ඉතින් මම හිතන්නේ මෙතන අලියා කියන එක මොකද අලියා එහෙමනම් අපි අලියා අවස්ථා කීපයක අතෑරියා. 2000 මතකයි ජනාධිපතිවරණ තුනක අපි අලිය අතහැරලා තරං කරලා තියෙන මේක මේ ඇති කරගත්ත දෙයක් අලිය මෙතනින් නැති වෙන්නේ නැහැ මම දකින ආකාරයට අලිය ආරක්ෂා වෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ ඒක තමයි දැන් සර්ණලාල් කිව්වහම පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක් ඔබතුමා පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවේ මහමැතිවරණේ පාර්ලිමේන්තුවට යන්න උත්සාහ කරන්නේ ජනතාවට ඊට වැඩිය සේවයක් කරන්නනේ දැන් පළාත් සභාවේදී ඔබතුමා කරපු සේවය මොකක්ද ජනතාවට ඉදිරියේ ඔබ ඉදිරියේ කතර ගහනවා නම් නෑ මම පළාත් සභා මැතිවරණ පහකට ඉදිරිපත් වෙලා ඒ මේ වෙනකොට පස්වෙනි පළාත් සභා 6වෙනි පළාත් සභාව නියෝජනය කරන්නේ ඒ කාල සීමාව තුළ අපි මම කටයුතු කළේ විපක්ෂේ අපිට 1900
අනුව තුනෙන් පස්සේ අපිට එක්සත් ජාතික පක්ෂයට පළාත් සභාවේ අඩුගානේ බස්නායක බලය ලබා ගන්න බැරි වුණා. විපක්ෂය තුළ ඉඳගෙන අපි විශාල කාර්යභාරයක් මේ වෙනකොට කරලා තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් අපිට හඬක් නැගීම සඳහා ඇති එකම තැන හැටියට අපි තෝරගෙන ඒ හඬ නැගීම අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. යම් සංවර්ධනයක් රටේ මේ වෙනකොට අපි ඇති කරලා පළාත තුළ ඇති කරලා තියෙනවා. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මොකද එකපාරටම දේශපාලනට ආපු පරිසුත් චරිතයක් නෙමෙයි. අපි එහෙම චරිත දැකලා තියෙනවා. අවුරුදු 30ක් දේශපාලනය කළා බිම් මට්ටමේ ඉඳලා ප්‍රාය සභාවෙන් ආරම්භ වෙලා පළාත් සභාවට ඇවිල්ලා මම බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණයේදී ජාතික මැතිවරණයක් මේ මැතිවරණය තුළ ජාතික වැඩසටහනක ඇතුළත් වීම තමයි මූලික බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ මම හඳුනාගත්ත විශාල කාර්යභාරයක් මේ වෙනකොට මම හඳුනගෙන තියෙනවා. දැන් ගම්පහ ගත්තාම 855,000 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණය හම්බෙද්දී ඔබතුමාලට හම්බෙන්නේ 494,000 34%ක ප්‍රතිශතයක්. මේක අඩු වෙයිද වැඩි වෙයිද වැඩි කරගන්න වැඩ කරලා තියෙනවද? ඒ ප්‍රතිශතය ලැබුණේ තමුන්නාන්සලා අපි මේ රටේ ජනතාව දන්නව කොහොමද ඒක ලබා ගත්තේ කියන එක පිළිබඳව. ඒ වෙනකොට අර කුරුණෑගල සාපිගේ ආරම්භයේ සිටලා ඒ වගේම පාෂ්කු ප්‍රහාරයේ ඉඳලා බැඳුම් කරේ ඒ වගේම MCC ගිවිසුම මේ රට තුළ විශේෂයෙන්ම අපි බෞද්ධයන් හැටියට අඳහන මගෙම දිස්ත්‍රික්කේ කැලණි විහාරස්ථානයේ ඇතිවෙච්ච සිද්ධිය මේවා කාටවත් වසන් කරන්න බෑ. මේක අද රටම හඳුනගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් තුළ තමයි මේ රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරලා ඒ අසත්‍ය තුලින් තමයි මේ ජයග්‍රහණය ලැබුවේ. එතකොට පාස්කු ප්‍රහාරය ඊට පස්සේ බැඳුම් කර වංචාව මේ අසත්‍යයි කියන කාරණේද ඔබතුමා අමතු කරන්නේ? නෑ අසත්‍යයි කියන්නේ නෑ. ඒ දෙක අසත්‍ය කියන එක නෙමෙයි. අද එදා බැඳුම් කරේ ගැන කතා කළා. බැඳුම් කරේ හොරු පැය 24ක් තුලදී අත්අඩංගුවට ගන්නවා කිව්වා. අද බැඳුම් කරු හොරු කොහෙද ඉන්නේ? පාස්කු ප්‍රහාරයට වගකිව යුතු නායකයා ඒ හිටපු ජනාධිපතිවරේ අද පොළොන්නරු දිස්ත්‍රික්කේ පොහොට්ටුවෙන් තරඟ කරනවා. මේක තමයි ඇත්ත. මේක තමයි යථාර්ථය. මේක අද ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාව දන්නවා. මං කියන්නේ ඒකයි. ඒ දැනගෙන මං හිතනවා දැන් මොකද අපි ගමක් ගමක් ගානේ මේ වෙන යනකොට විශාල වශයෙන් ජනතාව අපිත් එක්ක ඒක රාශි වෙනවා. ඒක රාශි වෙන්නේ මේ සත්‍යය. ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි ගිය ජනාධිපතිවරණයේදී අපේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දරුවෝ අපිට ඡන්දෙ දුන්නේ නැහැ. සමහර දරුවෝ ඒ අය මොකද ඒ අයගේ දැන් කාල සීමාව බලනකොට අවුරුදු 23ක්ම මේ පාලනය තිබුණේ. ඉන් එහා අතීතය ගැන ඒ අය දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ හේතු කාරණා නිසා අපෙන් විශාල ඡන්ද සංඛ්‍යාවක් ඈත් වුණා. ඒ වගේම අනිත් එක තමයි මම දකින ආකාරයට දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 108ක විතර ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. 103ට බැස්සා. එතකොට මේ 105 කොහටද එකතුනේ? ඉතින් මේවා මේ මැතිවරණදී ගැලවිලා යනවා. මොකද ඒ පක්ෂ කරා යනවා. ඒ යනකොට ඔය කියන ජයග්‍රහණය ලබන්න බෑ කියන එක තමයි මගේ විශ්වාසය. දැන් බැඳුම් කර වංචාව පාස්කු ප්‍රහාරය මේ සියලු දෙවුනේ යහපාලන ආණ්ඩුව යටතේ. ඒ ඇමතිවරුත් ඔබතුමාලගේ පක්ෂයේ ඉන්නවනේ. නෑ එතනදී අපිට 100%ම ඒවා සුද්ධ කරගෙන යන්න පුළුවන් කමන්නේ. නමුත් වගකිය යුතු ප්‍රධානීන් අද අපි ළඟ නැහැ. ඒ වගකිය යුතු ප්‍රධානීන්ගෙන් අපි ඈත් වෙලා තියෙන්නේ. ඒ පාලනය කරන පාලකයන් ඒ දෙදෙනම අපෙන් අද අයින් පැත්තකට ගිලා විධායක ජනාධිපතිවරයා විධායක අගමැතිවරයා අද වගකිව යුතු ප්‍රධානීන් හැටියට අර ෆුට්නෝට් කල්ලිය ඒ වගේ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒක මම දන්නේ ඕනම දේශපාලන පක්ෂික කරනකොට ඒක පල්ලෙහා මට්ටමට තියෙන ඒ කාර්යක සභා නියෝජනය කරනකොට යම් යම් අය ඉන්න පුළුවන්. නමුත් මෙතනදී ප්‍රධානීන් හැටියට ප්‍රධානීන් කියා ගන්න අය අද අපේ සමගි ජන බලවේගයත් එක්ක නැහැ. එතකොට ආණ්ඩුවක් හැටියට වගකිව යුතු නැද්ද? නෑ සමස්තයක් හිටිය වගකීමක් තියෙනවා. නමුත් මෙතනදී රටක පාලකයයි කියා ගන්නා ප්‍රධානීන් තමයි මං දකින ආකාරයට වගකී යුත්තේ. හොඳයි. දැන් අපි පක්ෂ අභ්‍යන්තර අර්බුදය පිළිබඳ කතා කළා. එතනින් පස්සේ රජයක් විදිහට ඔබතුමාලන්ට පෙර රජය පැවතුණා. එහිදී සිදු වුණු අකටයුතුකම් හෝ වේවා කාරණා පරාජයට හේතු වුණු දේවල් පිළිබඳ කතා කළා. දැන් අපි ඉස්සරහ ගැන කතා කළොත් ගම්පහ කියන්නේ රාජ්‍ය සේවකයෝ බොහෝමයක් ඉන්නවා, මධ්‍යම පාන්තික බොහොම ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ගං වතුර ප්‍රශ්නය හැමදාම එනවා, ඩෙංගු වලදීත් පීඩාවට පත් වෙනවා. ගම්පහ වෙනුවෙන් ඔබ සරණලාල් මහත්තයා යෝජනා කරන වැඩපිළිවෙල මොකක්ද? ගම්පහ විශේෂයෙන්ම ගම්පහ කියන්නේ අපිට තියෙන අපිට වරාය. මේ බස්නාහිර පළාත ගත්තාම ගම්පහ දිස්ත්‍රික්කේ වරාය නොතිබුණත් අපිට මේ විශේෂයෙන්ම කොළඹ වරායට ළඟම
තමයි ඊළඟ ආසන්නම තැන. ඊළඟට ගුවන් තොටුපළක් තියෙනවා. ආයෝජන කලාප විශාල සංඛ්‍යාවක් තියෙනවා. විශාල භූමි ප්‍රමාණයක් තව හිස්ව තියෙනවා. ඉතින් මෙතනදී මම දකින ආකාරයෙන් මේ රටේ විරැකියාව සම්බන්ධයෙන් අපිට හොඳ උත්තරයක් ලබා දෙන්න පුළුවන්. හොඳ කර්මාන්තශාලා ඇති කරන්න පුළුවන් භූමියක් තියෙනවා. ඒ වගේම තමයි ගම්පා දිස්ත්‍රික්කයේ කුසිකර්මාන්තය. කුසිකර්මාන්තේ පැත්තකට දාලා තියෙන්නේ. කිසිම ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ. වගා කරන්න පුළුවන් විශාල අක්කර භූමි ප්‍රමාණයක් අද නිකන් කැලෑ වැදිලා තියෙනවා. ඒ වගේම ගොඩ ඉඩම් ප්‍රමාණයක්. ඉතින් මේවා නිසි කර්මනාකරණයක් මම දැක්කේ නැහැ. පහුගිය කාල සීමාව තුළ සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒ වගේම අද රාජ්‍ය සේවකයා විශාල කඩාවැටීමකට පත් වෙලා තියෙනවා. අපේ පහුගිය කාල සීමාව කියලා ඇඟිල්ල දික් කරන්න බුදුමල්ලගේ පාලිටමයි. නෑ අපිට අවුරුදු 4 මාර්ක කාල සීමාව තුමනේ. ඒකත් යහපාලනයක් තිබුණේ. මොකද අර එළහරකයි මීහරකයි වගේ දෙපැත්තෙම හැමදෙස්sem කඹ ඇදෑදා වුණා මිසක් අපි දැක්කේ නෑ මම පක්ෂ තුල වුණත් ඇත්ත කතා කරන්න ඕනේ. මම දැක්කේ නෑ අපිට එහෙම ජාතික වැඩපිළිලක් සමගියෙන් වැඩපිළිලකට යනවා. ඉතින් අන්න ඒකයි මම මේ පෙන්නුම් කරන්න උත්සාහ කරේ. මෙතනදී මෙන්න මේ ටික හඳුනාගෙන අපිට හොඳ කර්මාන්ත තුලින් නව තාක්ෂණික වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන්. ඉතින් ඒ දේ මම හිතනවා මේ පාර්ලිමේන්තු තුල අපිට කරන්න පුළුවන් මේ ගම්පා දිස්ත්‍රික්කයේ මේ වෙනකොට සමගි ජන බලවේගයේ හොඳ ඉතාමත් තරුණ කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. හොඳ උගත් කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. මේ කණ්ඩායම තුලින් අපිට විශ්වාසයක් තියෙනවා ගම්පා දිස්ත්‍රික්කේ අපිට බාර දුන්නොත් හොඳ සැලැස්මක් තුල අපිට මේ ගමනේ යන්න පුළුවන් කියලා. අලියට වඩා දුරකතනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ජනප්‍රියයි කියලා හිතනවද මම? නෑ ඇත්තටම අලියා කියන එකක් ගම්පහ දිස්ත්‍රික්කේ නැහැ. තියෙන්නේ ඔක්කොම අපි ඔක්කොම දුරකතනින් ඉන්නේ. ගමකට යනකොට 100ට මං දකින් එකක් දෙකක් වගේ තමයි අලියට කියලා තියෙන්නේ. ඒකත් ඉතින් ඉදිරි කාල සීමාව තුල අපිට හදාගන්න පුළුවන් මේ අලියා කියන එක. එතකොට පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයේ අසරණ වෙනවා කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමාට? නෑ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකය ඔක්කොම මේක දන්නවා යථාර්ථය. අපි අද ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ නායකත්වය ලබා දෙන්න තනතුරක් ලබා දෙන්න කියන එක කිව්වේ. අවුරුදු 10ක් මම හිතන්නේ අවුරුදු 15ක් තිස්සේ විප්ලව කරා. සිරිකොතට ගියා. සිරිකොත වැටලීම් කරා. කරන්න තියෙන නායකත්වයට ගමේ ඉන්න පාක්ෂිකයා දැනුම් දෙන්න පුළුවන් උපරිම ආකාරයෙන් දැනුම් දුන්නා. නමුත් නායකත්වෙ නෙමෙයි අහුන්කන් දුන්නේ. ඉතින් එතකොට මේ වෙනකොට ජනාධිපතිවරණය වෙනකොට මේ රටේ විශාල ජනතාව එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා මේක රාසි වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ළඟ. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපතිවරණය ඉදිරිපත් නොවුණා නම් ওই ඡන්ද 55 ලක්ෂ ලබා ගන්න බෑ. මේක තමයි සත්‍ය මේක තමයි ඇත්ත. හැබැයි දැන් එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් කියනවා කරු ජයසූරිය මහත්තයා දැන් මොන ඕටිඩි ඡන්ද ගන්න තිබ්බා කියලා. ඇත්තටම ඉතින් මම ඒ ගැන පෞද්ගලිකව එතුමාගේ මොකද්ද කියන එක දන්නේ නැහැ. නමුත් මම දකින ආකාරයට බිම් මට්ටමේ අහිංසක දුප්පත් ජනතාවගේ ඉල්ලීම තිබුණේ කවුරුවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා. හැබැයි දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට බොහොම බරපතල ප්‍රහාර ටිකක් ආණ්ඩු පක්ෂයෙන් එල්ල කරන ඔහුගේ නායකත්වයේ පිළිබඳ ඔහුට සමහර වෙලාවකට ඔහුගේම ලකුණු අමතක වෙනවා මේ වගේ කාරණා ගැන කියනවානේ. මොකද ඔබ විශ්වාස කරන විදිහට වැඩක් කරන්න පුළුවන්ද සජිත් ප්‍රේමදාස මහත්තයා? නෑ අවංකවම පුළුවන්. මොකද මම දකින හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව ඇහුම්කන් දෙන නායකයා නායකයෙක්. ඒ වගේම අපි බැලුවොත් දැන් සමකාලීනව නික අපේ සම වයස වගේ කෙනෙක්. ඒ නිසා අපිට ඇත්ත එක්ක ඒ ගමන යන්න ලේසි. හොඳයි. අපි මේ ප්‍රාදේශීය දේශපාලනය සහ ජාතික දේශපාලනයකට මුහු කරගෙන කතා කරද්දී පෙර පැවති තත්ත්වයන් වලදී කළ කී දෑ කියලා කතා කළා. ඒ වගේම උන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේ පිළිබඳ කතා කළා. වැදගත්ම කාරණේ වෙන්නේ මීළඟට බිහිවන පාර්ලිමේන්තුව කියන උදේශික ඇත්තටම අවුරුදු 70ක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වෙච්ච බොහෝ දේවල් ඇතැම් වෙලාවට ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තුවේදීවත් මේ දේවල් ඉෂ්ට වෙවි කියන ප්‍රාර්ථනාවක් එක්ක තියෙන්නේ. පළාත් සභාවේ හිටි කෙනෙක් පාර්ලිමේන්තුව ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? පාර්ලිමේන්තුව ක්‍රියාපටි පාටිය ගැන සතුරු වෙන්න පුළුවන් තැනක ඉන්නවද ඔබතුමන්? මම ඇත්තටම පහුගිය පාර්ලිමේ උදේශිකා චාමර පහුගිය පාර්ලිමේන්තුව පිළිබඳව නම් මගේ කිසිම ඒක ගැන බලනකොට එතෙන්ට යන්නවත් හිතෙන්නේ නැහැ. මොකද ඔබතුමාලා දැක්ක පාර්ලිමේන්තුව තුල මිරිස් කුඩු ගහනවා. ඈ වතුර ගහනවා වතුර බෝතල් වලින්. එතන අපි රටේ උත්තරීතර තැන් හැටියට අපි සලකන්නේ පාර්ලිමේන්තුව. ඉතින් එතනදී ඒ වගේ මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන් මට තප්පරයක් ඔබතුමා වෙන්න. හරි. දොරවස්සව තියෙනවා. රටේ ජනතාවගෙන් මම ඉල්ලා හිටිනවා රටේ ජනතාව පහුගිය කාල සීමාව තුළ තමුන් යවපු නියෝජිත හැසිරිච්ච ආකාරය ගැන දැක්කා. ඉතින් මේක ආදර්ශයටගෙන ඒ වගේ ජනතා නියෝජිතයන්
යැවීම පිළිබඳව තීන්දුවක් ගන්න කියන එක තමයි මගේ ඉල්ලීම බවට පත් වෙන්නේ. දැන් ඔබතුමා එහෙම කිව්වට ඒ පරණ උදවියම තමයි නැවත ඔබතුමාලගේ පක්ෂයෙන් වුණත් පාර්ලිමේන්තුව තේරිපත් වෙන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. ඕනම දේශපාලන පක්ෂිකෙන් අපේක්ෂකව ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ ඉල්ලන ඔක්කොම ජයග්‍රහණය කරන්නේ නැහැ. මෙතනදී හොඳ අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්න පුළුවන්. හොඳයි. දැන් ඉදිරි පාර්ලිමේන්තුව ඇතුළතදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියම ඉදිරියට අරන් යන්නේ නැත්නම් සමග ජන බලවේගයේ විදිහට ඔබතුමාලට වෙනම වැඩපිළිවෙලක් තියෙනවද? සාමාන්‍යයෙන් ඉස්සරණම් කියෝ UNP ආණ්ඩුවක් ආවම අතමිට සරු වෙනවා කියලා. හැබැයි ඒක පිළිබඳ යම් විවේචන තියෙනවා පහුගිය ආණ්ඩුවත් එක්ක. සමග ජන බලවේගයේ වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලද නැත්නම් ඊට වැඩි වෙනස් එකක්ද? නෑ, මම දකින ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් තියෙනවා. ඒක සියලුම අපේ පක්ෂ කණ්ඩායමේ නායකයන්ගේ අදහස් හා යෝජනා අනුව සැකසිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි තව දවස් කීපකින් එළියට එළි දක්වනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ රටේ සියලුම විෂයන් ආවරණය වන පරිදි හොඳ සැලැස්මක් තියෙනවා. මම හිතනවා 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්තුමා මේ රටට හඳුන්වා දුන්න විවෘත ආර්ථිකයෙන් පස්සේ අපිට හොඳම දැක්මක් තියෙන ප්‍රකාශන ඉදිරිපත් වෙන්නේ මේ මැතිවරණයේදී. ඒක කවද කොයි කාලයක වුණත් වෙන හැටියට තව දවස් දෙකකින් හෝ තුනකින් අපිට හොඳයි එළි දක්වන්න පුළුවන්. හොඳයි. මේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා සෑම පවුලකටම රුපියල් 20,000 බැගින් ලබා දෙනවා කියලා මේ මාසෙකට. නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා මේක කරන්න බැරි වැඩක් කියලා. නෑ, අපි එතනදී හැමදාම මේ රුපියල් 20,000 ලබා දීම නෙමෙයි පරමාර්ථය වෙලා තියෙන්නේ. දැන් පහුගිය මාස 4ක් විතර වගේ කාල සීමාව තුළ මේ රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය වැටලා තියෙන්නේ. තවමත් ඒක හැදිලා නැහැ. කර්මාන්ත කරගෙන යන්න බෑ. රැකියාව කරගෙන යන්න බෑ. ඉතින් මේ සඳහා අපි තාවකාලික හැටියට තමයි රුපියල් 20,000ක මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒකේ සැලැස්ම අපි ළඟ තියෙනවා. සමගි බලවේගය තුළ ඒ සැලැස්ම තියෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙද්දී කෝටි 2-3ක්වත් වියදම් කරන්න වෙයි කියලා තමයි සාමාන්‍ය කතාව තියෙන්නේ. අපේක්ෂකයෙක් විදිහට මේ මනාප සටනත් එක්ක වැඩේ අමාරු නැද්ද? නෑ, මම මෙහෙම ඒක අමාරු වෙන්නේ මම අර කලින් කිව්වා වගේ එකපාර්ට දේශපාලනයට බැහැලා මුදල් වියදම් කරලා හැම ජාලියක්ම කරන එක. ඉතින් මම නම් එහෙම මුදල් ප්‍රමාණයක් මගේ අතේ නැහැ. මම වියදම් කරන්නෙත් නැහැ. මම 1991 ඉඳලා ජනතාව එක්ක උන්න කෙනෙක්. හැම මැතිවරණයකදීම මගේ ප්‍රතිඵලය වැඩි වෙලා තියෙනවා. ජනතාවගේ පිළිගැනීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒ ජනතා පිළිගැනීම තුළ මට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ කරපු පහුගිය කාලේ මගේ දේශපාලන ක්‍රියාවලිය තුළ ජනතාවත් එක්ක ඉඳීම තුළ මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. හොඳයි. දැන් යම් විදිහකින් සමග ජන බලවේගයේ ඉදිරි පාර්ලිමේන්තුව ජයග්‍රහණය කළොත් ඔබතුමන්ලට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් එක්ක තමයි පාර්ලිමේන්තුව ගෙනියන්නේ. ප්‍රශ්නයක් නැද්ද? නෑ, මම හිතනවා මම විශ්වාස කරනවා. මොකද දැන් රටක් බලන් උන්නේ රටට හොඳ නායකයෙක් පත් කරගන්න. ඒ රාජ්‍ය නායකයා. අදේ රාජ්‍ය නායකයා පත් කරගෙන ඉවරයි. එතකොට ගිය වතාවේ උනේ මේක එකට කසාද බැඳලා තමයි ගමන ගියේ. ඒ යහපාලනේ කියන එක. එහෙම බැඳීමක් දැන් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ක්‍රියාවලිය එතුමා කරයි. එතුමාට තියෙන විධායක බලතල, පාර්ලිමේන්තුවේ තියෙන ව්‍යවස්ථාදායක බලතල. ඉතින් මේ දෙක පටල ගන්න නැතුව කටයුතු කරයි කියලා විශ්වාසය තියෙනවා. අර ගිය වතාවට වැඩිය වෙනසක් ඇති වෙයි කියලා. හොඳයි. ඒ කියන්නේ ගැටලුවක් නෑ වැඩ කරන්න. වැඩ කරන්න ගැටලුවක් වෙන එකක් නෑ. හොඳයි. දැන් ඔබතුමා පළාත් සභාවත් හිටපු කෙනෙක්නේ. ඔබතුමාලට තියෙන චෝදනාවක් තමයි යහපාලන ආණ්ඩුව කාලේදී ඔබතුමාලගේ පාර්ශවකරුවෙක් විදිහට කටයුතු කරපු කාලවකවානුවේදී පළාත් සභාව හැම කල් දැම්ම පළාත් සභාව ඡන්දෙ තිබ්බේම නෑ. පළාත් සභාව නැත්තරම නැති කරා කියන චෝදනාව. බාර ගන්නවද ඒක? ඒක බාර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ කරුණු කාරණා හින්දා තමයි එක්සත් ජාතික පක්ෂයේ ඒ අපි දැක්කේ මේ කල්මැරීම ක්‍රමවේදය. ඒ වගේ කරුණු කාරණා තමයි මේ සමග ජන බලවේගය ගොඩනගන්න බලපෑවේ. ඒවත් එක කරුණු. සාමාන්‍යයෙන් සුදු වලියෙක් කියපු පළාත් සභාව ඔබතුමා හිතනවා දැන් ඔබතුමා 6 වතාවක් පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක් වැඩක් කරන්න පුළුවන් තැනක්ද ඇත්තටම පළාත් සභාව කියන්නේ? නෑ, පළාත් සභාව කියන්නේ සුදු වලියෙක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. නමුත් ගමේ ජනතාවගේ දැන් පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුව තුළ සීමිත කාර්යභාරයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපිට ගමේ තියෙන පුළුල්ම දේ, පළාතේ තියෙන පුළුල්ම දේ ගැන අපිට සාකච්ඡා කරන්න තියෙන එකම තැන එතන. දැන් ওই කතා කරන අය කවුරු සුදු වලිය කිව්වත් පාර්ලිමේන්තුවට ගිහලා සුදු වලිය කියන්නේ. දැන් අද මේ පාර්ලිමේන්තුව තුළ බලන්න තමුන්ගේ දේශපාලනයේ මම හිතන්නේ 180ක් තමුන්ගේ දේශපාලනයේ පටන් ගන්න තියෙන පළාත් සභාවේ. ඒ අය තමයි ඉන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවොත් වැඩක් කරනවද කියන පැත්තෙන් ජනතාවට සෙතක් වෙනවද කියන පැත්තෙන් බැලුවොත් අද
මුල් කාල සීමාව තුළ අපිට මුදල් හම් ලබා ගැනීම නමුත් ඒ වගේ ප්‍රශ්න තිබුණා සුදුවලිය වගේ කටයුතු කරා මේ වෙනකොට ඒ මුදල් ප්‍රවාහයන් හදාගෙන මුදල් වැඩි කරගෙන ඒ වගේම අපිට විදේශ රටවල් එක්ක යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේකේ කටයුතු අද ඍජුවම අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඉතින් ඒ උඩ මම දකින්නේ හරියට ක්‍රියාත්මක වුණොත් හොඳ වැඩක පිළිලක් කරන්න පුළුවන් පළාත් සභාවේ හැටියට ඒ කියන්නේ පවත්වාගෙන යා යුතුයි අකන්නව හොඳයි අද පළාත් සභාවේ සිට පාර්ලිමේන්තුව කරා යනකොට දේශපාලන පදනම වැටිලා පස් වතාවක් පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක් විදිහට තමයි සන්නාල් මන්ත්‍රීවරයා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගම්පහ ලොකු බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙනවා ජනතාවගේ අපි කැමති මේ අවසන් මිනිත්තු 3ක කාලයක් තියෙනවා ඔබතුමාට ලොකු අවස්ථාවක් ගම්පහ ජනතාවට කතා කරන්න අවස්ථාව දෙන්න ඔව් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මම දන්නා ප්‍රශ්න ගැටලු රැසක ඉන්නේ ඒ වගේම විශේෂයෙන්ම විරකියාව ප්‍රශ්නය ඒ වගේම තමුන්ගේ කර්මාන්ත කරගෙන යන බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මම දකින ආකාරයට අද අපේ ගම්වල කාන්තාවන් දැඩි පීඩනයකට පහසු වෙලා තියෙනවා මොකද මයික්‍රෝ ෆිනෑන්ස් කියන ආයතන වලින් සුද්ධ මූල්‍ය ආයතන වලින් ණය අරගෙන මේ අයට ණය ගෙවා ගන්න බැරුව අපි දැක්කා එක ණය අර එක කෙනෙකුට පොළවේ ගහලා මරණයටපත් වුණා ඉතින් මේ වගේ ගම්මට්ටමේ කාන්තාවන් ලොකු පැටලිල්ලකට අහු වෙලා තියෙනවා මේ ගම් වලට යනකොට අපිට තේරෙනවා මේ අයගේ ඉතින් මෙන්න මේ සඳහා වැඩපිළිවෙළ අවශ්‍යතාවය තියෙනවා කාන්තාව ඉලක්ක කරගත්ත වැඩපිළිවෙළ අපි ගම්මට්ටමේ ක්‍රියාත්මක කරන්න ඕනේ මේ වැඩපිළිවෙළ මේ සුද්ධ මූල්‍ය ආයතන වලින් අපේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ මේක මහා ලොකු ව්‍යසනයක් වෙලා තියෙනවා ඒ වගේම මම අපේ විශ්‍රාමලත් අයගේ එක්ක කතා කරා මේ අය තමුන්ගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වුණේ අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක ඉන්නවා ඒ වගේම මැදින්ම පන්තික ජනතාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නවා හුඟ දෙනේ තමුන්ගේ මොනෝහරි සුරකුමක් බැංකුවේ දාගෙන අන්නේ බැංකුවෙන් ලැබෙන මුදලින් ජීවත් වෙනවා අද බැංකු පොලිය 100ට මම හිතන්නේ 6යි 7යි ඉතින් මේ වගේ ලොකු ගැටලු ප්‍රශ්න රාශියක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට තියෙනවා ඒ නිසා මේ ජනතාවගේ ප්‍රශ්න අපිට කතා කරන්න තියෙනවා මම හිතන්නේ ඒකට හොඳම තැන සමගි බලවේගය කියන එක තමයි මගේ බලාපොරොත්තුව ඒ අනුව සමගි බලවේගයේ ජයග්‍රහණය කරොත් මම හිතන්නේ අපි හැමෝටම ගේ ජයග්‍රහණයක් කියන එක තමයි මට කියන්න තියෙන පණිවිඩය හොඳයි අපේ යුතුකම වගකීම අවකාශය සකසා දීම ඒ අනුව සමගි ජන බලවේගයටයි අද උදෑසන පාර්ලිමන්ට් ගේට් තුලින් අපි අවකාශ සලසා දුන්නේ අපි ඔබතුමාට ජය ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති පැමිණීම දේශික ඔබ නැවතත් පාර්ලිමන්ට් ගේට් සජීව දේශපාලන සංවාදයේ සමගින් ආණ්ඩුපක්ෂය වෙනුවෙන් දැන් අපිත් සමගින් එකතු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කඩුවෙල ප්‍රධාන සංවිධායක ජගත් කුමාර මහතා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් අර ඔබතුමා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂි පරිශ්‍රණ නිලධාරින්ගේ සංගමෙත් සභාපති ප්‍රධාන ලේකම්වරයා විදිහට කටයුතු කරේ මම කැමති එතනින් කතාව පටන් ගන්න එතන ඉඳලා දේශපාලනට එන්නේ ඇයි කොහොමටත් මම උසස් පෙළට ඒ වගේම බාහිර උපාධිය මම හදරුවේ ඒකටත් මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ විදිහට දේශපාලන විද්‍යාව හැදෑරුවා එතනදී මට දේශපාලන පිළිබඳ ලොකු ඕනකමක් තිබුණා ඉතින් ඒ අතර තමයි සමුද්‍ර ව්‍යාපාරයට සම්බන්ධ වෙලා වෘත්ති සම්ප්‍රති ප්‍රධාන ලේකම්වරයා වෙන්නේ ඉතින් ඒ කාර්ය හරහා යම් වැඩ කටයුතු රාශියක් කරගෙන යනකොට 2002 වර්ෂයේ ඒකට අපේ රජය යටතේ අපි ඒ වෙලාවේ විපක්ෂයට පත් වෙලා තිබුණේ ඒ වෙලාවේ අවශ්‍යතාවක් තිබුණා රටේ බරපතල විදිහට එදා එක්සත් ජාතික පක්ෂ රජය නැවතු බලයට ඇවිල්ලා තිබුණේ ඒ රජය යටතේ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් වල ඒ පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් වෙන්නේ ඉතින් ඒ අනුව ඉදිරිපත් වෙලා ඉන් පස්සේ විවිධ වගකීම් දරමින් ඉදිරියට ආවා වෘත්ති සමිතියේ සාධාරණයක් කරාද ඔබතුමා කරාද කියන්නේ මම තාමත් කරමින් ඉන්නවා විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණේ 95 වර්ෂයේ එතකොට චන්දිකා කොමත්තුගමැතිගේ ආණ්ඩුව කාලේ ඒකේ ප්‍රධාන අරමුණ තිබුණේ සමෘද්ධි ව්‍යාපාරයට පටන් ගන්නකොට කිව්වේ යවුණේ යවුණේ හෙට නෙවෙයි අද රට බාර ගන්න කියලා. ඒ කියන්නේ ඒක යම් දේශපාලනාර්ථිකුත් තිබුණා. තරුණ පිරිසක් මුළු රටේම 33,000ක් විතර සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වුණා. රටේ ප්‍රධාන වගකීම දිළිඳුභාවය නැති කිරීම. ඒ කාර්යභාරය එදා තුමුණේ 125ක් විතර ප්‍රමාණයකින් අද ඒක 106 දක්වා ගේන්න සමෘද්ධි ව්‍යාපාරය විශාල කාර්යභාරයක් කළා. ඒ වගේම එක කොටසක් කෘෂිකර්මාන්තය පැත්තට කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරින් විදිහට පත් වුණා. ඒ අවස්ථාවේදීත් අපේ නිලධාරින් හරහා ඒ කෘෂිකර්මාන්තය ගොඩනැගීම වැඩපිළිවෙළක් තුනක්. එතකොට ඒ සියලු කාර්යයන් රාජකාරි විමර්ශයෙන් සම්බන්ධ වෙන ගමන් අපේ නිලධාරින් හරහා අනිත් පැත්තට අපිට වෘත්තීය සමිතියක් විදිහට
සාමාජිකයාගේ ස්ථීරත්වයේ අනාගත අපේක්ෂා ඉටු කිරීම පිළිබඳ බරපතල ප්‍රශ්න තිබුණා. ඉතින් 97 වෙනකොට අපි මේ වෘත්තීය සමිතිය ආරම්භ කරලා එතනින් ඉඳන් ආරම්භ කළේ එක සමෘද්ධි ඒ කාලේ කියන්නේ අද සංවර්ධන නිලධාරී ඒ කාලේ සමෘද්ධි නියාමක එක්කෙනෙක් හරි ස්ථීර කරන්න කියලා. ඉතින් ඒකට බරපතල සටන් කරන්න වුණා. විටක රැකියා නැතුණා, විටක මරණය කරාගෙන යන උත්සාහ කරා, තාඩන පීඩන උපවාස පහර දීම් මේ සියල්ල මැද්දේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් විශේෂයෙන්ම 2013 වෙනකොට අතුගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයේ මග පෙන්වීම මත දිවිනගම දෙපාර්තමේන්තුව පිහිටවල සමෘද්ධි නිලධාරීන් සියලු දෙනා රාජ්‍ය සේවයට අන්තර්ගහණය කළා. ඒ අනුව ඒ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීමේ කටයුතුත් පොදුවේ රාජ්‍ය සේවයේ පහසුකම් ලබා ගැනීමදී කටයුතු කරගෙන යනවා. තවදුරටත් තියෙනවා යම් යම් දේවල්. ඒවත් අපි බරපතල ප්‍රශ්න ටික විසඳගත්ත නිසා ඉදිරි කාලේ අනුකූල ගැටලු විසඳගන්න පුළුවන්. ඔබතුමා මනාපේ ඉල්ලන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ තාමත් පැල්පත් වාසීන් ඉන්නවා. පැල්පත්වල ජනතාව ජීවත් වෙනවා. ඒ විතරක් නෙමේ පාරවල් තාමත් ඇස්සට යට වෙනවා. ඉතින් කොළඹ වෙනුවෙන් ඔබතුමා මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරමින් ඉන්නේ? සහ ඔබතුමා පළාත් සභාවේ හිටපුත් කෙනෙක්. ඔව්, පළාත් සභාවේ හිටපු කෙනෙක් විදිහට අපි පළාත් සභාව තුලින් විශාල වැඩ කොටසකුත් කළා. විශේෂයෙන්ම මට පුළුවන් වුණා අඩුවාදෙන් ලබන අයත් එක තමයි වැඩියෙන් අපි වැඩ කළේ. 20,000කට විතර ඇස්පාදන්න ඇස්කන්න ආදී දෙන දරුවෝ 30,000කට විතර පාසල් උපකරණ පොත්පත් දෙන්නේ. ඒ වගේම නිවාස ආධාර 5,000කට විතර, 4,000කට විතර ස්වයං රැකියා උපකරණ පන්සල් හදන්න, පාසල් හදන්න, දාම් පාසල් හදන්න, පෙර පාසල් හදන්න, විවිධ වාර ව්‍යාපෘති කුසිකාර්මාන්තික කටයුතු කරන්න, ඒ වගේම ප්‍රදේශයේ මම්මාවත් විදුලිය ජලයේ පහසුකම් ටික දෙන්න, ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිති සඳහා උපකරණ ටික දෙන්න, සමිති සමාගම් සඳහා උපකරණ දෙන්න ආදී වශයෙන් පළාත් සභාව හරහා වෙනත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලැබුණු ප්‍රතිපාදන වුණත් අපිට ලැබුණේ ඒ ප්‍රතිපාදන ඉතාම නියමානුකූලව ක්‍රමානුකූලව අපි කළමනාකරණය කරගනිමින් පොදුවේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාවකට අප උදව් උපකාර කරා. ඒ වගේම විශාල වැඩ කොටසකට මඟ පෙරදුවා. ඊට අමතරව දැන් අද ආපු ප්‍රශ්නය අනුව අඩුවාදන් ලාවී පැල්පත් වාසීන් ඒක දැන් බොහොම ලයිව් මේ දවස්වල ළඟින්ම දැනෙනවා. මොකද ජනතාව සමීපව අපි මේ දවස්වල තවත් වැඩියෙන් සම්බන්ධ වෙනවා. දවස ගානේ අපි ඔහොම මුණ ගැහෙනවා. ඉතින් ඒ ගියහම මේ මිහිපිට තියෙන සුරපුරයත් කොළඹ තියෙන්නේ, අපායත් තියෙන්නේ කොළඹ. ඉතින් කොළඹ ජනතාවට සේවය කරන්න බරපතල විදිහට ඕනකමක් ඇති වෙන්න ඕන රජයටත්, ඒ වගේම හිටපු හා ඉන්න මහජන නියෝජිතයන්ට. හැබැයි ඉතින් ඔබතුමාලට 2015 විතරයි ආණ්ඩු නැති වුණේ. ඊට කලින් දිගටම ඔබතුමාලගේ ආණ්ඩු තිබ්බේ. ඒ දවස්වල කරේ නැත්තේ මේ දේවල්? කරේ නැත්තේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන සහ ආරක්ෂක ලේකම් විදිහට තට්ටු නිවාස විශාල ප්‍රමාණයක් හැදුවා. ඒ ප්‍රදේශයේ සංවර්ධනය කළා. ආසියාවේ පිරිසිදු ආචාරමත් නගරයක් බවට පත් කරන්න විශාල වැඩ කොටසක් කරා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ. ඒ වගේම ඒ ප්‍රදේශයේ සංවර්ධන කාර්යභාරයන් ක්‍රියාත්මක කරමින් ඉන්න කාලේ තමයි අපි පරාජයට පත් වෙන්නේ. කළේ නැතුව නෙමෙයි, නමුත් තවත් විශාල ප්‍රමාණයක් යන කෙතුමාට සැලසුමකුත් තිබුණා. මේ සියලුම පැල්පත් වාසීන්ට හොඳ නිවාසයක් ලබා දීලා පිරිසිදු නගරයක හොඳ ජීවන තත්ත්වයක් උදා කරලා දෙන්න. නමුත් අවාසනාවට ආණ්ඩුව පරදුනට පස්සේ කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. අද ඒ ජනතාව විශාල අපහසුතා මැද්දේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කළ යුතුයි කියන අදහසේ ඉන්නේ. සමහර විට පුංචි අඩි 10 කාමරයක 2-3 ඉන්න ප්‍රමාණය ඉන්නවා. ඒ වගේම ඔවුන්ට එක ප්‍රශ්නකුත් තියෙනවා. සමහර අය කොළඹ නගරයෙන් මිදෙන්න කැමති නැහැ. ඔවුන්ගේ ජීවන වෘත්තීන් තියෙන සමීපයේ ඉතින් ඒ වගේ විශාල කළමනාකරණයක් කරලා ඔවුන්ට හොඳ තැනක් හදන්න ඕන. ඒකට මහජන නියුතුගේ අවධානය වැඩියෙන් යොමු වෙන්න ඕන. මොකද මේ මිනිස්සු හැමදාම මෙතන තියලා අපිට රටක් විදිහට ඉදිරියට යන්න බෑ. මේක කොළඹ අගනගරේ නිසා. ඒ නිසා ඒ සඳහා වැඩපිළිවෙළක් මගේ තියෙනවා එක් පැත්තකින්. අනිත් පැත්තෙන් දිළුඳු දුප්පත් සමෘද්ධි ව්‍යාපාරට මම සම්බන්ධ නිසා සමෘද්ධි ලබන අයගේ ඒ පහසුකම් ටික ගියක් හදන එක සමෘද්ධි ව්‍යාපාරය හරහත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තුව සහ ඊට ඔබට ගිහිල්ලා සමෘද්ධි ව්‍යාපාරය යම් වගකීමක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හරහා. ඒ අනුව විශේෂයෙන්ම දිළිඳු භාවයෙන් පීඩිතවට පත් වෙන අයගේ නිවාස ප්‍රශ්න, වැසිකිළි ප්‍රශ්න සහ ඔවුන්ගේ ජන ජීවිතයට අදාළ මූලික කරුණු ඉටු කිරීමේ වැඩපිළිවෙළක් අපිට තියෙනවා. රජයේ පැත්තෙනුත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනකොට පැහැදිලිව කිව්වා ඒ අඩුවාදන් ලාභී සහ සාමාන්‍ය ජනතාව ගොඩනගන්න වැඩපිළිවෙළ
ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන තාම අපිට මාස 7යි ගියේ. ඉතින් මාස 4ක් විතර කොරෝනා උද්දරත් එක්ක අපි ඉන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා රටත් විශ්වාස කරනවා ජනාධිපතිතුමා ගත්ත කියා මාර්ග එකින් එක කියපු දේවල් ඉෂ්ට කරනවා. කරන දේ කියන දේ කරන නායකයෙක් අතකරු ජනාධිපතිතුමා සාගමතුමා. ඒ තත්ත්වය තුළ අපිට පහසු වෙයි ඊගා පාර්ලිමේන්තුවෙන් පස්සේ රටට මේට වඩා විශාල සේවාවක් කරන්න. ගෙවුණු නොවැම්බරේ ජනාධිපතිතුමා 69 ලක්ෂයක් අරන් පත් වුණ දවසේ ඉඳලා අද වෙනකොට ජූලි මාසේ දෙවනිදා වෙනකොට තුන්වෙනිදා වෙනකොට ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාලා ජනප්‍රියත්වය අඩු වෙලා කියලා? නෑ, මට දැනෙන්නේ අපේ ජනප්‍රියත්වයේ විශාල වශයෙන් ඉදිරියට යමින් තියෙනවා. සමහර අය කියනවා එකතු වෙනවා කියලා. මම දැක්කා ඊට ඉස්සෙල්ලා තිබුණ ප්‍රකාශන හරහා සමහර මාධ්‍යට ඇවිල්ලා කියනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට බෙදිලා දැන් ඉස්සර අපිත් එක්ක තරගයට ආවේ සජිත්, රනිල්, මංගල, හකීම්, රිෂාඩ්, සුමන්දිරනලා සෙට් එකක් එකට ඇවිල්ලත් 69 ලක්ෂ නෙමෙයි 69 ලක්ෂයකටත් වඩා ගත්තනේ අපි. එතකොට වැඩියෙන් ගත්තා. එතකොට 15 ලක්ෂයකට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් අපි ගත්තා පරතරේ. එතකොට ඒ ජන පදනම ලැබුණේ අපිට ඒ කණ්ඩායම එකට ඇවිල්ලා. හැබැයි දැන් මේක 3ට 4ට බෙදිලා ඡන්ද ඉල්ලන්නේ. ඒ ඉල්ලනකොටත් ප්‍රායෝගිකවම ඔවුන්ට ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකම අපි එදා වගේ මේ කණ්ඩායම එකට ඉල්ලනවා. ඒට අමතරව දැන් බොහෝ තැන්වල මගේ ආසනේ පවා එක්සත් ජාතික පාර්ශ්වයන් මන්ත්‍රීවරු හිටපු මන්ත්‍රීවරුන්ගේ සහෝදරයෝ ඥාති මිත්‍රාදීන් විශාල පිරිස් වශයෙන් දැන් අපිත් එක්ක රැස්වීමල්දී එකතු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා පැහැදිලිවම පේන්නේ ඔවුන් ඇවිල්ලා කියන්නේත් විශේෂයෙන්ම ඔවුන් ගිට කියන්න තියෙන්නේ මහබැංකු කඩුවා, රට විනාශ කරා, අනිත් පැත්තෙන් ආර්ථිකය වැට්ටුවා, එහෙම නැත්නම් ඔවුන් ප්‍රකාශ කරන්නේ මිනිසුන්ගේ සහන කැපුවා, පොහොර සහන ආධාරය, දරුවන්ගේ නිලැඳුම, ඊට අමතරව රජ්‍ය සේවය විශ්‍රාම වැටුප කැපුවා කියන ඉතිහාසයක් අපට තියෙන්නේ. අපට අර DS-ගෙන් ආපු වටිනා ඉතිහාසය දැන් නැති වෙලා. ඒ නිසා සජිත් උනත් අනිල් උනත් ගේන දේ ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා කොරෝනා උදුර වෙලාවේ ලෝකෙම හතරගාත දාලා වැටිච්ච වෙලාවේ මහා බල සම්මාන ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වගේ රටවල්, චීනය, ඉන්දියාව වගේ රටවල් ඇදවැටලා තියෙනකොට අපි මේක ඉතාම නිවැරදි විදිහටින් කළමනාකරණය කරලා මරණ අඩු කරගෙන, රෝගීන් අඩු කරගෙන, රටේ මිනිස්සුන්ට මැරෙන්න දුන්නේ ඇඳුර නීති නිසා බඩගින්නේ, ඒවත් ආණ්ඩුවට සල්ලි නැතුව අයවැන්න නැතුව පාලනය කරගෙන රට බේරගත්තා නම්, ජනතාව බේරගත්තා නම් ගොඩක් අය කියන්නේ අපිව මරණය මුදවගත්තේ මහින්ද මහත්තයගේ ගෝඨාභය මහත්තය කියලා. ඒ නිසා ජනප්‍රියත්වය බරපතල විදිහට වැඩි වෙලා තියෙන්නේ අපි විශ්වාස කරනවා. ඒ හරහා අපිට මේ රටේ 3/2 බහුතරයක් ගැන අපි බලාපොරොත්තු වෙනවා තියෙන ප්‍රශ්න විසඳගන්න 19 සංශෝධනෙන්. ඒ නිසාම විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනකොට අපිට ජයග්‍රහණයට යන්න පුළුවන් වෙයි. ඔබතුමා කොරෝනා ගැන මතක් කරපු නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. රුපියල් 5000 ලබා දුන්න එක දේශපාලනීකරණය කරා කියලා චෝදනාවක් තියෙනවා. ඔබතුමා ඉන්නේ දිළිඳු ජනතාවත් එක්ක, ඉතින් මේ ගැන මොකද ඔබතුමාගේ අදහස? එහෙම දෙයක් වුණාද? නෑ, රුපියල් 5000 ඉතාම සමීපව බෙදන්න උදව් කරපු මැදිහත් වෙච්ච කෙනෙක්. මොකද රුපියල් 5000 මුලින්ම සමෘද්ධි අයට දෙනකොට ඒක ණයක් විදියට එන්න හදනකොටත් ඒක ණයක් නොවී දුප්පත් අයට ආධාරයක් විදියට කරන්න ඕනේ කියලා යෝජනා කළෙත් මම. ඒ වගේම ඉන් පස්සේ අනිත් අයට ආධාර දෙනකොටත් මුදල් නැති වෙලාවේ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් පාවිච්චි කළා. මොන බැංකුවක්වත් සල්ලි සටයක් දුන්නේ නැහැ. සමෘද්ධි ව්‍යාපාරයේ දුප්පත් මිනිසුන්ගේ බැංකුව හරහා ලැබිච්ච මුදල් පාවිච්චි කළා තමයි ඒ 5000 බෙදන්න පටන් ගත්තේ. ඒකත් හැබැයි ඒ අයටත් අසාධාරණයක් නොවන විදිහට බැංකුවට නැවත භාණ්ඩාගාරයේ හරහා සල්ලි දෙන බවට පොරොන්දු වුණා. කැබිනට් පේපර් එකක් දාලා අනුමතු කළා. ඒ වගේම මුදල් බෙදීමේදී සමහර ඇතැම් වෘත්තීය සමිති ඒකේ බලය පිළිබඳ ප්‍රශ්න නිසා ඔවුන් ඒකෙන් ඉවත් වුණා කෙටි කාලිනු. හැබැයි අපිට පුළුවන් වුණා සමෘද්ධි ව්‍යාපාරයේ මගේ වෘත්තීය සමිතිය හරහා මේ සියල්ල හොඳට කළමනාකරණය කරලා සමෘද්ධි නිලධාරීන් මේකට විරුද්ධ වුණ නැද්ද මේ ක්‍රමවේදයට? නෑ, ඒ සමෘද්ධි නිලධාරීන් තමයි මේ ක්‍රමවේදය නිවැරදිව කරගෙන ගියේ. අපි හදපු ක්‍රමවේදයක් නෙමෙයි ඒක, රජයේ විදිහට හැදුවේ වෘත්තීය සමිතිය හැදුවා නෙමෙයි. නමුත් ඒ හදපු ක්‍රමවේදයේදී අපිට ජාතික යුතුකමක් වගකීමක් තිබුණා. රටම අමාරු කැටිච්ච වෙලාවේ රට ගලව ගැනීම සඳහා වැඩපිළිවෙළක උදව් කරන්නේ. ඒ නිසා වෘත්තීය ප්‍රශ්න ජීවිත අනතුරු අරෝම අපේ නිලධාරිනුත් දිවාරය නොබලා පොහොය බලන්නේ නැතුව මහා විශාල කැපකිරීමකින් මේකට දායක වුණා. ඒ වගේම ඒ නිලධාරීන්ට ආව අනතුරු පහරදීම් තර්ජන බැනුම් මේ සියල්ලත් ඉවසගෙන හිටියා. ඒ ඉවසගෙන ජනතාවට ඒ සේවය කරා. අපි කිව්වා එකක් සමෘද්ධි මුදල් වෙන කෙනෙකුට අතට බාර දෙන්න බෑ, ඒක ඒ නිලධාරියා කරන්න ඕන, අනිත් එක ඒක නිවැරදි ආකාරයෙන් කරන්න ඕන, කවුරු ස්ට්‍රයික් කරත් කරනවා කියලා. ඒ අනුව ඒක කළා. ඒ වගේම දේශපාලනේ උනායි කියන කාරණාව
පට්ටපල් බොරුවා මොකද මේකේ විවිධ කමිටු හිටියා මේකේ UMP මන්ත්‍රීත්වය හිටියා JVP මන්ත්‍රීත්වය හිටියා පොදු පෙරමුණේ ශ්‍රී ලංකාව ඔය ඕන මන්ත්‍රී කෙනෙකුට ඉන්න පුළුවන් වුණා නමුත් කණ්ඩායමක් විදිහට තමයි තීන්දුව తీන ගත්තේ ඒතකොට ඒ තීන්දුව తీන වල වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හතර පහ දිනම් බාරගත්ව තිබුණා නමුත් වෙලා මේ වෙලාවේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ වැරද්ද වැරද්දක් විදිහට පෙන්වන්න. මොකද එක පක්ෂකින් විතරයි UMP එක සහ JVP එක විතරයි වැරද්දක් විදිහට පෙන්වන්නේ. මොකද ඔවුන්ට තිබුණ එකම දේ ඔවුන්ට ඕන ඕන විදිහට මේක අතට අරගෙන බෙදන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පොදුවේ සියලු දෙනාට. ඒ කියන්නේ යම් හානියක් වෙච්ච සියලුම දෙනාට මේ රුපියල් 5000 බෙදුනා. දේශපාලනය කියන එක යම් අසාධාරණයක් වුණොත් එතෙන්දී මැදිහත් වෙන තමයි දේශපාලඥයා. ඉතින් රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෝ ඉන්නේ ඒ තැන් වලට මැදිහත් වුණා මිස ඔවුන්ට පූර්ණ බලයක් කොහෙවත් ලබා දීලා කටයුතු කරේ නැහැ. ඒ නිසා දේශපාලනයකින් කිසිදු හානියක් එතෙන්දී වුණේ නැහැ. නිවැරදිව රාජ්‍ය සේවය මත ක්‍රියාත්මක වුණා. දැන් කඩුවෙල ඔබතුමාගේ ආසනය කඩුවෙල ජනතාවට ලැබුණ ආදායම හැටියට රුපියල් 5000ක් වුන් දෛනික රැකියාවල නිරත වෙච්ච බොහෝ පිරිසක් කොළඹින් 5000ක් හම්බුණා. ඊට අමතරව මේ වෙද්දි වෙළඳපොළට ඇද්දී බඩු බිල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ දේවල් ඔබතුමත් එක්ක කියන්නේ නැද්ද කඩුවෙල ජනතාව හරි අමාරුයි ජීවත් වෙන්න කියලා වගේ? බඩු මිලේ ප්‍රශ්න තිබුණා දීර්ඝ කාලින මොනම ආණ්ඩුවක් හැටියේ බඩු මිල පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ දවස්වල පොඩි විදුලි බිලත් මම ආණ්ඩුවේ වුණත් මේ විදුලි බිලේ නොගැලපීමක් තියෙනවා. ඒක යනකොට ජනතාව කියනවා මේක මම ජනාධිපතිතුමාට සහ රජයට දැනුම් දීලා තියෙනවා ඒක නිවැරදි කරන්න කියලා. මගේ නිවසේ ඉඳන් මේක පටන් ගන්නකොට ඒක වැරදි තැනක ඉන්නේ ඒ කොහේ හරි ගණනය කිරීමේ දෝෂයක් තියෙනවා. ඒ වගේම බඩු මිලේ වෙනදා තියෙන බරපතල ප්‍රශ්නයක් අද නැහැ. නමුත් සාමාන්‍යයෙන් සාපේක්ෂව ඒකෙන් කලින් කලට අස්වැන්න ලැබෙන තත්ත්වයන් වල වෙනස් වීම වෙනවා. නමුත් විශාල වශයෙන් වැඩි වෙන තරම් ලොකු ප්‍රශ්නයක් අද රටේ නැහැ. ජනතාව පැත්තෙන් ඉල්ලීමක් තියෙනවා කොහොම ඡන්ද කාලයට ගියාම ජනතාව කියනවා බඩු ටික අඩු කරලා දෙන්න, වියදම් ටික අඩු කරලා දෙන්න කියන ඉල්ලීම තියෙනවා. ඒක සාමාන්‍යයි මිනිස්සුන්ගේ පැත්තෙන්. මොකද මේ කාලේ ඒගොල්ලෝ හැම අතින්ම ආදායම් ලබන ක්‍රමවේදයන් අඩු වෙලා තියෙනවා. මේ කොරෝනා ව්‍යසනයෙන් අපි රෝගීන් අඩු කරලා මරණ අඩු කරගත්තට අපේ ආර්ථිකය තාම ලොකුවට දැන් එන්ජින් එක දුවන්නේ නැහැ. ඉතින් ඒක දුවා ගන්න අතිගරු ජනාධිපතිතුමා රජය විශාල පරිශ්‍රමයක් දානවා. ඉතින් මේ පරිශ්‍රමයේ ක්‍රියාත්මක වෙනකොට තමයි ආයේ අතේ සල්ලි ගැවසෙන්නේ. එතකොට ආදායම තියෙනකොට වියදමට ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ආදායම නැතුව වියදම විතරක් එනකොට ප්‍රශ්න ටිකක් එනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒ පැත්තෙන් ඒ යෝජනාව කරනවා. ඉතින් ඒකටත් රජය පැත්තෙන් යෝජනාවක් සහ විසඳුමක් දැන් සාකච්ඡා කරන් යනවා යම් යම් භාණ්ඩවල යම් පාලනයක් කරන්න ඕන කියන කාරණා. කොළඹ කියන්නේ ලොකු සටනක්. සාමාන්‍යයෙන් කියන්නේ දැන් අවිස්සාවෙල්ලට එනකම් මේ පැත්තෙන් දුවන්න ඕන ඡන්දවලට ලොකු ප්‍රමාණයක් ආවරණය කරන්න තියෙනවා. කොහොමද කොච්චර වියදම් කරනවද? කොහොමද ඔබේ ඡන්ද සටන මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඡන්ද සටන බොහොම ජනතාවත් එක්ක සමීපව යනවා. මොකද මම අවුරුදු ගණනක් දේශපාලන පළාත් සභාවේ හිටියා, ප්‍රාදේශ සභාවේ නගර උපසභාපති කාලයක් හිටියා, අවුරුදු 10ක් 17ක් විතර. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ ජනතාවත් එක්ක හිටියේ. අපි ජනතාවත් එක්ක විවෘත වෙලා හිටියේ නැති නිසා ජනතාවගේ ආකර්ෂණ තියෙනවා. අනික සාමාන්‍යයෙන් මට නම් අර මතයක් දැන් ජනතාව අතර තියෙනවා මේ දිනන කණ්ඩායමේ මුල් 5-6 අතර ඉන්නවා කියලා. ඒ විශ්වාසයත් එක්ක ජනතාව විශාල වශයෙන් දවසකට විශාල ප්‍රමාණයක් කරනවා. සාමාන්‍යයෙන් මම රැස්වීම 20ක් 21ක් දවසට කරනවා. මගේ ලොකු සටනක් තියෙනවා ඔබතුමාලගේ පැත්තෙනුත්. මගේ අපේක්ෂාව රැස්වීම 1000ක් කරලා අඩු තරමේ අඩුම ගානේ 50000කට ලක්ෂයක් අතර ප්‍රමාණයක කතා කරන්නේ. කතා කරන එකෙන් කී දෙනෙක් දෙනවද කියන කාරණාව ජනතාව තීන්දුව කරයි. නමුත් ප්‍රායෝගිකව එහෙම අපි ළඟට ඇවිල්ලා කතා කරන අයගෙන් විශාල පිරිසක් මැතිවෙන සහයෝගය දෙනවා. අනිත් පැත්තෙන් මගේ සැලසුම එක්ක යන දේශපාලනඥයෙක් මම දැක්කේ නැහැ. සටනක් තියෙනවා කිව්වා වුණත් ඒ සටන් තියෙනවා. එක එක්කෙනා වියදම් කරන ප්‍රමාණයන් තියෙනවා. මම හිතන්නේ වියදම් නම් පාලනයක් කරන්න ඕන. මොකද මහා අසාධාරණ විදියට වැරදි විදියට හම්බ කරපු සල්ලි මැතිවෙනට යොදවනවා. කවදාවත් මිනිස්සු දිහා හැක් කරලා බැරි නැති මිනිස්සු මේ දවස්වල බඩු මළු බෙදමින් විවිධ දේවල් කරනවා. නමුත් ඇත්තටම මිනිස්සුගේ දුකේදී හැපේදී හැමදාම හිටියි. අපි මරණ ගෙදරදී ඒ වගේම බණ ගෙදර දාන ගෙදරදී පින්කම් ගෙදරදී හැමදාම හිටියා. හැබැයි සමහර අය කාර්යාල දාන්නේ බණ ගෙදර මළ ගෙදර යන්නේ පන්සලට යන්නේ මේ ඡන්ද කාලේ. ඉතින් ඒ නිසා ජනතාව මේක අවබෝධ කර බුද්ධිමත්ව හිතනවා. ඒ නිසා මේ වෙනකොට අපිට තියෙන ඉල්ලුම දවසකට මට ඒක දුරකථනයෙන් වුණත් රැස්වීම 20ක් 25කට ආරාධනා කරනවා. මගේ ෂෙඩියුල් එක අනුව දැනටත් ඒක ටිකක් අමාරු තැනක ඉන්නේ. කොහොම වුණත් මම විශ්වාස කරනවා
අපි විශාල වියදමක් දරන්නත් එහෙම ආර්ථික ශක්තියක් හදාගන්න නැහැ බිස්නස් කරෙත් නැහැ කුඩු වරක් කුකුල්ලත් නැහැ මද්රව්‍ය මන් දෙන්නෙත් නැහැ මම සාමාන්‍යයෙන් මතින් තොර කෙනෙක් ඉතින් ඒ නිසා මම බොන්නෙත් නැහැ කාටවත් බොන්න දෙන්නෙත් නැහැ ඒ නිසා යම් ප්‍රශ්න තියෙනවා ඒවල හැබැයි මද්රව්‍ය නැතුව ඒ වගේ ප්‍රශ්න නැතුව මේක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන කෙනෙක් විදිහට මම හිතන්නේ ඓතිහාසිකත්ව වෙයි මේ වෙලාවේ මොකද අපිත් එක්ක විශාල පිරිසක් ඒක රාශි වෙමින් ඉන්න නිසා දිස්ත්‍රික්කේ පුරාම ජාලයක් විදිහට ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් මට තියෙනවා ඒ වැඩපිළිවෙළත් එක්ක අද විශාල පිරිසක් අපිට සම්බන්ධ වෙනවා ඒකම ඔවුන්ගේ ප්‍රශ්න හඳුනගන්න විශේෂයෙන් මගේ බලාපොරොත්තු තියෙන විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරයේ අයත් එක්ක මම වැඩ කරන නිසා සමෘද්ධි අඩුවාදයන් ලබන අය ගැන ඇත්තටම පාර්ලිමේන්තුවේ අපේ ආය වුණත් කාග වුණත් පාර්ලිමේන්තුවේ කතා කරන අඩුයි මම පාර්ලිමේන්තුව වටේ උද්ඝෝෂණය කරනකොට පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන පිරිස අඩුයි ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන මම පයින් ගිහිල්ලා උද්ඝෝෂණය කරලා එතන දක්වාම කතා කරනවා හැබැයි එතනින් ඇතුලේ යනවා අඩුයි ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න ටිකත් අරගෙන ඔවුන්ගේ නිවාස ප්‍රශ්න වැසිකිලි ප්‍රශ්න ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න ඔවුන්ට රැකියා ප්‍රශ්න වෙනම තියෙනවා ඔවුන්ගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා ඒ වගේම යම් කර්මාන්තික නිරතෙන් අවශ්‍ය වටපිටාව හදන්න ඕනේ. ඉතින් මේ සියල්ල සඳහා වැඩපිළිවෙළක් දර්ශනයක් එක්කයි මම එන්නේ. ඒකට මම විශ්වාස කරනවා මගේ රටේ අද රාජ්‍ය නායකයා විදිහට ඉන්න අතිගරු රටාභේ රාජපක්ෂ මහත්මයා, ගරු අග්ගාමත්ත මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතා ශක්තිමත් සූදානම් නේද. අපි හැම අතින්ම ලෝකෙම වැටෙනකොට අපි දැන් පසුබෑමකට ඉන්නවා. හැබැයි ඒ පසුබෑම තුලම අපිට ගොඩනැගෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඕනම කෙනෙක් අභියෝගයක් ආපුවම උත්සාහ කරනවා එතනින් මිදෙන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට රටට අභියෝගයක් තියෙනවා. අභියෝගයේ ජය ගන්න හොඳ නායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නායකයෝ දෙන්නට හොඳ පිටිසම් මේ වෙලාවේ ආවොත් මුළු රටම ගොඩ ගන්න පුළුවන්. ඉතින් මම ඒ අභියෝග බාර ගන්න නායකත්වයේ සත්‍යයක් දෙන්න. මම හැමදාම අභියෝග බාරගත්තා. මගේ ජීවිතේට අනතුරු වෙද්දී මේ කන්දර බඩට තෝක්කු 10 15ක් තියලා වෘත්තීය සමිතියෙන් අයින් වෙන්න කියපු සමහර දේශපාලකයන් හිටියා. හැබැයි මම ඒ බය නැතුව ඒ කාලේ මම පුංචිම කොල්ලෙක්. ඒ කාලෙත් මම මගේ සටන අතහැරියේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මෙතනදී ඒ අපි අපරපු දේවල්නේ අපිට නෙලා ගන්න වෙන්නේ. ඒ නිසා ඡන්දකදී සල්ලි වියදම් වෙන්නේ විශාල වශයෙන්ම මිනිසුත් එක්ක හිටපො නැති අයට. අපි හිටිය නිසා අපිට එහෙම ලොකු ගැටලුවක් නැහැ. අපිට ජනතාවට යනවා අපිට තියෙන මේ මැතිවරණ කොමිෂමෙන් තියෙන සමහර තහංචි නිසා කාර්යාලයක් දාගන්න බැරි ප්‍රශ්න ටික තියෙනවා අංකේ මිනිස්සු අතරට යවගන්න. අතර මේක මේ නීති තද වැඩිද? නීති තද වැඩි නෙමෙයි නීති මේ අමුතු ඒවා ටික. මේ කියන්නේ මේ මෙතෙක් කල් තිබුණ නීතිත් නෙමෙයි. පොතේ තිබුණා වෙන්න පුළුවන් නමුත් ප්‍රායෝගිකව මේ කොමිසමේ සභාපතිතුමා සමහර ඒවා වෙනස් කරා. දැන් මේකේ කොමිසමක් විදිහට තීන්දුව ගන්නකොට තුන් දෙනෙක්ම එකතු වෙලා ගන්න ඕන නිසා දෙන්නෙක් විරුද්ධ වුණාම මේක ක්‍රියාත්මකයි. ඒත් ප්‍රායෝගික නැති දෙන්නෙක් දාගත්තාම ඒකයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් ප්‍රමාණයකට වෙනස් කරන්න ඕනේ. සමහර කොමිෂන් සභාවල වගකීම හරියට ජනතාවට රට වෙනුවෙන් නෙමෙයි ඉටු කරන්නේ. ඒගොල්ලෝ ලියවිල්ලක තියෙන දෙයක් විතරක් ඉටු කරන්න විතරයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍ය මං වගේ කෙනෙකුට නම් ගැටලුවක් නැහැ. මම විසිරිච්ච ජනපදනමක් එක්ක වැඩ කරගෙන ආපු කෙනෙක්. අලුත්ම අපේක්ෂකයෙකුට ඊට හරිම ප්‍රශ්නයක් ඉතින්. ඒ නිසා මේක හරි අසාධාරණ මැතිවරණ ක්‍රමයක් විදිහට තමයි මේ නීති රීති ක්‍රියාත්මක වෙන්නේ. සල්ලි තියෙන කෙනෙකුට ඕනෑ තරම් මාධ්‍ය හරහා දැන් ඉඳලා ඉස්සරහට යන්න පුළුවන්. ඕන හොරෙකුට එහෙම ඉස්සරහට යන්න පුළුවන්. අර වැඩ කරපු හොඳ මිනිස්සුන්ට ඒකෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා නිවැරදි වෙන්න ඕනේ. මම මගේ පැත්තෙන් විශ්වාස කරනවා මට මේ ජයග්‍රහණය ඉස්සරහට යන්න පුළුවන් ජනතාව විශාල විශේෂයෙන් අපිත් එක්ක වැඩ කරන නිසා සහ මට මේ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ විශාල බලාපොරොත්තු තියෙනවා මගේ රටේ ආදරණීය ජනතාව වෙනුවෙන් කරන්න. ඒ වගේම ඒ සඳහා සුදුසුම වෙලාව මේ වෙලාව කියලා මම විශ්වාස කරනවා. මොකද මේ රටේ නායකත්වයට ඕනකමක් තියෙනවා රට හදන්න. ඒක අපි විතරක් නෙමෙයි ඔය විපක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගේ හැමෝමත් කියනවා. ඉතින් ඒ නිසාම අපිට වැඩ කරන වෙලාවක අවස්ථාවක් නැත්තම් මටත් ඒ කාලේ මහින්ද මහත්තයා පැරදුනාට පස්සේ රොත්ත පිටින් දාලා ගිය වෙලාවන්නේ. ඒ දාලා ගිය වෙලාවේ මටත් කිව්වා මහ ඇමතිකම් ගන්න කියලා දෙස්රයක් විතර. ඊට පස්සේ ඒක ගත්තන තොන් ටික දවසකින් ඇමතිකම් හිස්සුණා ඇමතිකම් ගන්න. අපි ඒ තනතුරු වරදාන පස්සකලා මහින්ද මහත්තයත් එක්ක. මහින්ද මහත්තයත් එක්ක ඉඳලා මුලින්ම තංගල්ලට ගිහිල්ලා මහින්ද මහත්තයා ගේන රැස්වීමේ කළේ මම. ලංකාවේ කාටවත් කියන්න බෑ මහින්ද මහත්තයා මුලින්ම ගෙනාවා කියලා මමයි තංගල්ලේ රැස්වීමත් කියලා එළියට ගත්තේ එතුමා. ඊට පස්සේ නුගේගොඩ වේදිකාවෙත් අපේ පක්ෂයේ වෙනුවෙන් කවුරුත් කතා නොකරනකොට ඒ වේදිකාවේ කතා කරෙත් මම. ඉතින් අපි ප්‍රතිපත්තිකරුකව වැඩ කරලා ඒ වගේම මේ මහින්ද සුළඟ හරහා අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය දක්වා එන ගමන අපි ශක්තිමත් ඇවිල්ලා තමයි මේ තත්ත්වයට ආවේ. කැපකිරීම සහ අර කියන විදිහට කට්ට කාලා හොඳටම. ඒ නිසා මේ වෙලාවේ මම හිතනවා කාපු කට්ටි ප්‍රතිඵල මගේ ආදරණීය ජනතාව අපට ලබා දෙවි කියලා රට වෙනුවෙන් මට නෙමෙයි රට වෙනුවෙන් වැඩ කරන්නේ. හොඳයි. දැන් මෙතනදී ඉස්සරහට එනකොට ඔබ පාර්ලිමේන්තුවට යනවා කියමුකෝ අපි. ජයග්‍රහණ ලැබලා පාර්ලිමේන්තු ගියාගෙන් පස්සේ ඔබ
මේ රටේ පළාත් සභාව හෞසි කරන්න කියලා යෝජනාවක් ගෙනවොත් ඒකට අත උස්සනවද? පළාත් සභාව වැදගත්ද තව දුරටත්? මං හිතන්නේ ඒක අපේ ගොඩක් කටිය හැදෙන ලෙඩක් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ගියම පළාත් සභාව අමතක වෙනවා කියලා මම හිතන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පළාත් සභාවෙන් තමයි අපි ගොඩක් වැඩ කරේ. මම ඔය කියපු විශාල කරා සමහර වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වහනෝ කොහොමද ඔච්චර වැඩ කරන්නේ කියලා. හැබැයි දැන් පළාත් සභාව නැතුව වැඩ යනවනේ. නැහැ පළාත් සභාව නැතුව වැඩ දැන් ප්‍රාදේශ සභාව නැතුව වැඩ ගියා කියලා කිව්වනේ. හැබැයි ඒ කාලේ ඩෙන්ගු හැදුනා වැඩි වැඩියෙන්. ඒ කාලේ මිනිස්සුන්ගේ කුණු ටික ඇදුනේ විදුලි ලාම්පු ටික දැම්මනේ නිලධාරීන් සාමාන්‍ය වැඩ ටික කරා යනවා පළාත් සභාවට. හැබැයි ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේවත් ජනතාවට සහන ලැබෙන්නේවත් නැහැ. ඒ කාලේ හැදිච්ච විදියට ප්‍රදේශයේ මම්මාවත් ඉඳින්නේ නැහැ. ප්‍රදේශයේ ජනතාවගේ විදුලි ටික ජනතාවගේ අනිකුත් පොදු ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. ජනතාවට දැන් අපි සොයන කියාදාන දුන්නා නිවාස ආධාර දුන්නා ඇස් කන්නත් දැන් ඒ කාලේ ඒ ප්‍රතිපාදන ටික දැන් මම විතරක් 20000ක ඇස් පෑදුවා කියන්නේ දැන් මම ගියාම රැස්වීමකට ගියාම අපිටත් දුන්න මේවා මමත් මේ කන්නඩි දෙක දාලායි මේ බලන්නේ කියලා කියන අම්මල තාත්තල ඕන් තරම් හම්බෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට ඒ උදව්ව අපි කරන. ඉතින් මේ පළාත් සභා අරමුදල් තමයි. හැබැයි ඒවා නිසි විදියට කළමනාකරණය කළා. ඉතින් ලොකු වැඩ කොටසක් පාසල් දැන් ගොඩක් මධ්‍යම ආණ්ඩුවේ පාසල් තියෙන අඩුවෙන්නේ පළාත් සභා තමයි පාසල් තියෙන ඔය 10000 ගානේ 300 ගානේ මධ්‍යම ආණ්ඩුවේ. ඒතකොට මේ පළාත් සභා පාසල් සංවර්ධනය කරන්නේ සම්පූර්ණයෙන් පළාත් සභාවයි. ඉතින් ඒ වගේ පාසල් රෝහල් ඒ වැඩ කටයුතු ගොඩක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා පළාත් සභාව අනවශ්‍යයි කියන්නේ නැහැ. පළාත් සභාව තුල වැඩ කරන්න හොඳ මිනිස්සු ආවොත් ඒත් කරන්න පුළුවන්. ඒක නිසි ආකාරයට කරන මග පෙන්වන්න මධ්‍යම ආණ්ඩුවට කටයුතු කරන්න ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තු පිළිබඳ ඔබේ අදහස මොකද? සාමාන්‍ය උදේශිකා වෙනදා කියන්නේ අර 225 එපා කියන කාරණා අපි මීට කලින් ආපු අපේක්ෂකතුමාගේ මුතුමසුවා. ඔබත් ඒ තැන ඉන්න කෙනෙක්ද? මේ මං හිතන්නේ පාර්ලිමේන්තුව තුළ පොඩි පොඩි ගැටීම් ලෝකෙ ඕන් තැනම වැදවනේ. පාර්ලිමේන්තුව එකක් අර පොඩි දරුවොත් වෙන අවස්ථා තියෙන නිසා අපි විනය ගරුකව හැසිරෙන්න පාර්ලිමේන්තුව නෙමෙයි ප්‍රාදේශ සභාව ඉඳන්ම ඒක තියෙන්න ඕන. මහජන නියෝජිතයෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට වඩා ටිකක් ඉහළින් ඉන්නවා කියලා විශ්වාස ගන්න. ඒ අයට මොන හැඟීම තිබුණත් මොන ගේන්ති තිබුණත් පාලනය කරගන්නවා. අපි මිනිස්සු නිසා ගේන්ති යනවා හැඟීම් වෙනවා විවිධ දේවල් තියෙනවා. හැබැයි ඒක පාලනය කරගෙන සදාචාර සම්පන්න ගුණගරුක විදිහට හැසිරෙනවා නම් පාර්ලිමේන්තුව තුළ ඉන්න 225ම ගිලින්න ඕන කියලා ජනතාව කියන්නේ නැහැ. ඉතින් පහුගිය කාලේ එහෙම එන්න ඔය ඔක්කොම එපා වෙලත් නෙමෙයි යම් පිරිසක් එපා වුණ නිසා තමයි එහෙම කිව්වේ. ඉතින් අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරීතර ආයතනය, රටේ නීති සම්පාදනය කරන ආයතන, රට වෙනුවෙන් වැඩ කරන මුදල් අනුමත කරන ආයතන. ඉතින් මේ වගේ ආයතනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේ මේ ආයතනයට වඩා හොඳ පුද්ගලයෝ මේ එතන 225 පරණ වැඩි අරෝමේව කියලානේ. ඉතින් පරණ වුණත් හොඳ අය ඉන්නවා. ඒ වගේම අලුත් උනත් නරක අය ඉන්නවා. ඉතින් ඒ නිසා වැඩ කරන්න බැරි ටීවී එකට විතරක් එන. ඉතින් එහෙම නැතුව මේක කාටවත් අදින්න නෙමෙයි කියන්නේ පොදුවේ. ඉතින් ඒ නිසා හොඳ අය අලුත් අය අතර පරණ අය අතර තෝරගෙන ඡන්දෙ දෙන එක අපේ ආදරණීය ජනතාවගේ වගකීමක්. හොඳ පාර්ලිමේන්තුවට පිරිසැව්වට පස්සේ ඔබට දුක් විඳින්න ඕනේ නැහැ. ඔබට කනගාටු වෙන්න ඕනේ නැහැ. ඔබේ වගකීම ඉෂ්ට කරන්න. ජනතාවගේ වගකීම හරියට ඉටු වුණොත් මහජන නියෝජිතයාගේ වගකීම මම හිතන මහජන නියෝජිතය ඉටු කරනවා. සමහර විට කුඩුකාරෝ එතනෝල්කාරෝ අර වෙන වෙන ජාති අය යවල ඉවරලා ඊට පස්සේ කියනවා අන්න කුඩුකාරෝ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්නවා එදාට මෙන්න මෙහෙමයි කියලා. ඉතින් එහෙම ජෝක් දාන කට්ටිය ආයි ආයි යවන්නේ නැතුව හොඳ මිනිස්සු යවන්න කියලා ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලන්න ඕනේ. අපි අවසන් මිනිත්තු තුමාට දෙමු නේද? ඔව්. ඔබතුමාගේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබතුමාට පුළුවන් අපට අන්න දැන්. විශේෂයෙන්ම මම කඩුවෙල ප්‍රමුඛව කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම ආදරණීය අම්මල තාත්තලා සහෝදර සහෝදරයන් ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තුව ඉතාම වැදගත් පාර්ලිමේන්තුවක්. මේ පාර්ලිමේන්තුව තුළ අපි රට හදන ප්‍රධාන වැඩපිළිවෙල තියෙන්නේ. මේ අපි නොවැම්බර් 16 වෙනිදා මේ රටේ වගකීම විවිධ සකලවිධ විජාතික බලවේග පරදවලා ජාතික බලවේග ඒකරාශි වෙලා මහින්ද මහත්තයට ගෝඨාභය මහත්තයට රට බාර දුන්නා. මේකේ දිගුවක් විදිහට තමයි මේ අවස්ථාව තවදුරටත් දික් වෙන්නේ. ඉතින් ඒ ලැබෙන්නේ ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. කොරෝනා වුදුරනේ ජනාධිපතිතුමා සහ රජයේ හැසිරෙච්ච විදිය, ඒ වගේම පසුගිය කාලේ යුද්ධය අවසන් කරනකොට මහින්ද මහත්තයා සහ ගෝඨාභය මහත්තයා කර කැපකිරීම සහ රට වෙනුවෙන් ඒ අපි සියලු දෙනා දක්වු දායකත්වයන් පිළිබඳව හිතලා බලලා ඔබේ වටිනා ඡන්දය නිවර්දිව පාවිච්චි කරන්න ඕන. මේ වෙලාවේ ප්‍රතික්ෂේප මාස 7කට ඉස්සෙල්ලා ප්‍රතික්ෂේප කරපු විජාතික බලවේග සියල්ල එකතු කරගත්ත කණ්ඩායම දැන් දෙකට හතරට බෙදලා අලුත් අලුත් ඒවා කියනවා. හැබැයි ඒ අය කියන සමහර කාරණා රට පිළිගන්න සූදානම් නැහැ. ඒ වගේම පිළිගත යුතුත් නැහැ. මන්ද ඔවුන් එදා ජනාධිපති
ඇඳුම් අඳින්න ලෑස්ති වුණා. දැන් අගමැති ඇඳුම් අඳින්න හදනවා. හැබැයි අඩු තරමේ හෙට දවසේ ඔවුන්ට විපක්ෂ නායක ඇඳුම් අඳ ගන්නත් ලොකු තරගයක් දෙන්න වෙයි ඔය ගොඩක් අයට. ඒ නිසා අපිට තියෙන්නේ මේ රටේ බහුබූත බලාගෙන ඉන්නවට වඩා රට කරන්න වඩා වගකීම් සහිත නායකයෝපත් කරන එක. ඉතින් ඒ නිසා මගේ පැත්තෙන් මම හැමදේම ජනතාව වෙනුවෙන් කටයුතු කරා. එදා මහින්ද මහත්තයත් එක්ක මේ දාලා නොගියන් හිටියේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මට ඡන්ද දුන්න ආදරණීය අම්මලා තාත්තා මගෙන් බලාපොරොත්තු වුණේ එදා එතුමා වෙනුවෙන් දුන්න ඡන්දය එතුමත් එක්ක නැදේ කියලා ඒ වගකීම ඉෂ්ට කරා. වරදාන වරප්‍රසාද දක්වා ගියේ නැහැ. ඒ වගේම අහිඳ මාත්‍ය පැරදිච්ච වෙලාවෙත් මම මගේ යුතුකම ඉෂ්ට කරලා එතුමා ප්‍රසිද්ධ වේදිකාවට ගේන මුල් වුණා වගේම එන් පස්සේ කවුරුත් වැඩ කරන්නේ නැති වෙලාවේ පස්සෙන් යන වෙලාවේ මන්ත්‍රීකම් නැති වෙයි කියලා හිතන වෙලාවේ මම ඒ වෙලාවේ ඒ වේදිකාව නුගගොඩ වේදිකාවේ අපේ පක්ෂයෙන් කතා කරපු එකම පාර්ලිමේන්තු පළාත් සභා නියුක්තිය බවට පත් වුණා. ඉන් පස්සේ මම රට පුරාම වෙසේ රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම් පොදු ජන පෙරමුණ සංවිධානය කරලා කටයුතු කරා විතරක් නෙමෙයි කඩුවෙල ආසනයේ සංවිධායකවරයාගේ වගකීම දරන්නත් මට සිද්ධ වුණා සමහර කාරණා නිසා. ඒ තත්ත්වය තුළ අපි වගකීම් බාරගෙන කඩුවෙල ආසනයේ ශාඛා අනුබද්ධ සංවිධාන හදලා සංවිධානය කරලා පසුගිය මැතිවරණයේදී ලක්ෂයකට ආසන්න ජනවරමක් ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය දක්වා දුන්නා. ඉතින් එහෙමනම් හෙට දවසේ අපිට පුළුවන් ඒටත් වඩා විශේෂ ජයග්‍රහණයක් රජයට ලබා දෙන්න මේ මැතිවරණයේදී. එහිදී ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ වෙනුවෙන් ඔබේ දුක ඔබේ කඳුල ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා මට පුළුවන් උපරිමයෙන් කැපවෙන්න මේ අවස්ථාව මම ප්‍රයෝජනට ගන්නවා. ඒ සඳහා ඔබේ ආශිර්වාදයේ සහය අපත් එක්ක කරන්න කියලා. අපි සුබ පතනවා. ඒ වගේම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ආණ්ඩුපක්ෂයේ වගේම විපක්ෂයේ දේශපාලන නියුක්තීන් දෙදෙනෙකු සමගින් ලබන සඳුදාත් උදෑසන 7ට පාර්ලිමේන්තු ගේට් සජීවී දේශපාලන සංවාදයේ සමගින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.